ගිය මාසේ 20 වෙනිදා හවස 5:00 විතර මමයි මගේ මහත්තයයි වැලිගම ලංකබැංකු ශාඛාවට ගියා මුදල් තැන්පත් කරන්න. ලක්ෂ 3ක මුදලක් අරගෙන තමයි අපි දෙන්න ගියේ තැන්පත් කරන්න. ගියාට පස්සේ ඒ මුදල් තාත්තගේ ගිණුමට තමයි තැන්පත් කරන්න ගියේ. ගිණුම් අංකේ ගහලා ඔක්කොම කරාට පස්සේ මේ තාත්තගේ සම්පූර්ණ ගිණුමේ විස්තර වැටුණා. ඊට පස්සේ මේ රබර් පටි ඉවත් කරලා මුදල් ඔක්කොම තැන්පත් කරන්නයි කියලා වැටුණා. ඒ ලක්ෂ 3ක මුදල 5000 කොළවලිනුයි 1000 කොළවලිනුයි තිබුණේ. මම මේ සල්ලි ඔක්කොම තැන්පත් කරා. තැන්පත් කරාට පස්සේ මුදල් ගණන් කරනතුරු මදක් රැඳී සිටින්නේ කියලා වැටුණා. ටික වෙලාවකට පස්සේ යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉවත් කරගන්නේ කියලා ඒ කවුන්ටරේ ඇරුණා. මම ඒ මුදල් ටික අරගෙන මේ ගණන් කරලා බැලුවට පස්සේ 88000ක මුදලක් අතට ආවා. ඉතුරු මුදල් ඔක්කොම ආපස්සට ගියා. ගිහලා මුදල් ටිකක් ගණන් කරනතුරු ඉන්නේ කිව්වා. එතන රැඳී සිටිනකොට ඒ තිරේ හැමම කළුවර වුණා. කළුවර වෙලා මැෂින් එක හිර වුණා. පස්සේ මම මහත්තයට කිව්වා ගිහලා සිකියුරිටි අංකල්ට විස්තරේ කියලා චුට්ටක් එක්කන් එන්නේ කියලා. ඊට පස්සේ මම එතන මැෂින් එක ළඟම හිටියේ මහත්තය ගිහින් කිව්වට පස්සේ සිකියුරිටි අංකල් කිව්වලු මේ ඔක්කොම සිස්ටම් දැන් ඕෆ් කරලා තියෙන්නේ මුකුත් කරන්න බෑ. මේ තාත්තගේ ගිණුම් අංකේ ඇතුල් කර මුදල් ප්‍රමාණයයි මේ කොලේක සටහන් කරලා ගෙනත් දෙන්නේ කියලා. ඊට පස්සේ මමත් මැෂින් එක ළඟින් එහාට ගිහලා බිම තිබුණු කොලයක් හවුලගෙන තාත්තගේ ගිණුම් අංකේ දාපු මුදල් ප්‍රමාණයයි අපේ දුරකථන අංකේ ලියලා සිකියුරිටි අංකල්ට දුන්න. සිකියුරිටි අංකල් කිව්වා බය වෙන්න එපා, මේ වගේ සිද්ධි ඕනතරම් මේක වෙලා තියෙනවා, බය වෙන්න එපා, මේ හෙට උදේට පොතක් අරගෙන ඇවිල්ලා මේ මුදල් ටික මාක් කරගන්නේ කිව්වා. පොත මාක් කරගෙන යන්නේ කො කිසිම දෙයකට බය වෙන්න එපායි කිව්වා. ඉතින් මමයි මහත්තයයි ගෙදර ගියා. ගෙදර ගිහලා ඊට පහුවදා 21 වෙනි දුදේ බැංකුවට 8 කාලට විතර වගේ ආවේ. 8 කාලට විතර ආවට පස්සේ මේ සිකියුරිටි අංකල් කිව්වා ටිකක් වාඩි වෙලා ඉන්න, මේ තාම වැඩ පටන් ගත්තේ නැහැ කියලා. පස්සේ වැඩ ඔක්කොම පටන් ගත්තට පස්සේ අපි මිස් කෙනෙක්ගේ ළඟට යවුවා. මිස්ට විස්තරේ කිව්වට පස්සේ කිව්වා මෙහෙම සල්ලි මුකුත් වැටිලා නැහැ, කරන්න දෙයක් නැහැ, මේ ATM මැෂින් එකේ සල්ලි ගණන් කරන්න ඕන, ලියුමක් ලියලා මේ මැනේජර් මහත්තයට කියලා අත්සන් කරන් ඉන්නේ කිව්වා. පස්සේ ඉතින් අපි අත්සන් කරලා ඒ විදිහට ඔක්කොම කරලා ලියුම බාර දුන්නට පස්සේ කිව්වා ටිකක් වාඩි වෙලා ඉන්න, සල්ලි ගණන් කරලා වැඩිපුර සල්ලි තිබුණොත් ඕගොල්ලෝන්ගේ, එහෙම නැතිනොත් අපිට කරන්න දෙයක් නැtei කියලා. පස්සේ ඉතින් අපි වාඩි වෙලා පැය දෙකකට වැඩි කාලයක් හිටියා. මේ කිසිම විස්තරයක් නැහැ. පස්සේ මමයි මහත්තයා ගිහින් මැනේජර් මහත්තයාට මේ විස්තරය කිව්වට පස්සේ කිව්වා ටිකක් ඉන්න, මේ CCTV කැමරා බලලා ඕගොල්ලෝගේ මේ ගැටලුවට පිළිතුරක් දෙන්නා කියලා. පස්සේ තමයි දැනගන්න ලැබුණේ CCTV කැමරා වලින් මේ අපේ සල්ලි වෙන කෙනෙක්, අපි සිකියුරිටි අංකල්ට විස්තරය කියන අතරේ වෙන කෙනෙක් සල්ලි දාන්න ඇවිත් ඒ මුදල් ටික අරන් ගිහිල්ලා තියෙනවා. කරුණාකරලා මුදල් ගත්තගෙන මේ ප්‍රකාශය දකින්නවනම් අපේ මුදල් අපිට ලබා දෙන්න. අපි ගොඩක් අහිංසක කට්ටිය. නැත්නම් මේ ප්‍රයුක්තිය දකින්න කෙනෙක් කිය පුද්ගලයා අඳුනනවනම් අපේ දුරකථන අංක යටින් සඳහන් වෙනවා අනේ ලොකු දවුවක් අපිට මේ සල්ලි ඉල්ලන්නේ. බින්දුවයි 77යි 954යි 400යි 4 අනිත් නම්බර එක බින්දුවයි 77යි 46යි 38යි 793. කරුණාකරලා මුදල් ගත්තගෙන මේ ප්‍රකාශය දකින්නවනම් අපේ මුදල් අපිට ලබා දෙන්න. අපි ගොඩක් අහිංසක කට්ටිය. නැත්නම් මේ ප්‍රයුක්තිය දකින්න කෙනෙක් කිය පුද්ගලයා අඳුනනවා අනේ ලොකු දවුවක් අපිට මේ ඉල්ලන්නේ. කරුණාකරලා මුදල් ගත්තගෙන මේ ප්‍රකාශය දකින්නවනම් අපේ මුදල් අපිට ලබා දෙන්න. අපි ගොඩක් අහිංසක කට්ටිය. නැත්නම් මේ ප්‍රයුක්තිය දකින්න කෙනෙක් කිය පුද්ගලයා අඳුනනවා අනේ ලොකු දවුවක් අපිට මේ ඉල්ලන්නේ. කරුණාකරලා මුදල් ගත්තගෙන මේ ප්‍රකාශය දකින්නවනම් අපේ මුදල් අපිට ලබා දෙන්න. අපි ගොඩක් අහිංසක කට්ටිය. නැත්නම් මේ ප්‍රයුක්තිය දකින්න කෙනෙක් කිය පුද්ගලයා අඳුනනවා අනේ ලොකු දවුවක් අපිට මේ ඉල්ලන්නේ. කරුණාකරලා මුදල් ගත්තගෙන මේ ප්‍රකාශය දකින්නවනම් අපේ මුදල් අපිට ලබා දෙන්න. අපි ගොඩක් අහිංසක කට්ටිය. නැත්නම් මේ ප්‍රයුක්තිය දකින්න කෙනෙක් කිය පුද්ගලයා අඳුනනවා අනේ ලොකු දවුවක් අපිට මේ ඉල්ලන්නේ. කරුණාකරලා මුදල් ගත්තගෙන මේ ප්‍රකාශය දකින්නවනම් අපේ මුදල් අපිට ලබා දෙන්න. අපි ගොඩක් අහිංසක කට්ටිය. නැත්නම් මේ ප්‍රයුක්තිය දකින්න කෙනෙක් කිය පුද්ගලයා අඳුනනවා අනේ ලොකු දවුවක් අපිට මේ ඉල්ලන්නේ. කරුණාකරලා මුදල් ගත්තගෙන මේ ප්‍රකාශය දකින්නවනම් අපේ මුදල් අපිට ලබා දෙන්න. අපි ගොඩක් අහිංසක කට්ටිය. නැත්නම් මේ ප්‍රයුක්තිය දකින්න කෙනෙක් කිය පුද්ගලයා අඳුනනවා අනේ ලොකු දවුවක් අපිට මේ ඉල්ලන්නේ.